අයිබෝවන් සුබ දවසක් වේවා. අදත් වන් අපි එළියට බහිනවා ගෙදරින් පොඩි කවුමක් යන්න. වෛද්‍යවරු ගැනම අපි කතා කරමු. ජීකීලා ගැන ඊයේ මම ටිකක් කිව්වා. ඒ කියන්න බැරි වෙච්ච ටික තමයි අද කියන්න යන්නේ. එතන ගියා ටිකක්. පවුලේ වෛද්‍යවරු කියනවා සාමාන්‍යයෙන් කියන්නේ ජීකීලා කියනවා ඕස්ට්‍රේලියාව සාමාන්‍යයෙන් කියලා මම වැටු ස්තරවල ඉන්න අය විශේෂඥ වෛද්‍යවරු වගේමයි විශේෂඥ වෛද්‍යවරු මේ කතාව මම ඊළඟ දවසේ කියන්න. එතකොට ඒ අය හැබැයි සම්පූර්ණයෙන් වැඩ කරන්නේ නැහැ. රාත්‍රී කාලවල වැඩ කරන්නේ ඊළඟට සරි දවස් පහේ හෝ ඊට අඩු ගණක් තමයි ගොඩක් දෙන වැඩ කරන්නේ. එතකොට ඒගොල්ලෝ ඉහළ ආදායම් මට්ටම ලබන කිව්වට පස්සේ අන්න එතනින් එහාට අපි කතාව අරන් යනවා. ගොඩක් පවුලේ වෛද්‍යවරු නැත්නම් ජීපීලා කියන අය ඒගොල්ලන්ට විශේෂයෙන් පෙන්ෂන් එකක් නැති නිසා ඒගොල්ලන්ට ඇත්තටම විශේෂයෙන් පෙන්ෂන් එකක් නැහැ. තමන්ගේ පෙන්ෂන් එක තමන්ම හදාගන්නවා වගේ වැඩක් කරනවා. ඒක කරන්නේ ඔයගොල්ලෝ දන්නවා තිය ඔස්ට්‍රේලියාවේ හැමෝටම තියෙන සුපර් ෆන්ඩ් කියලා ගත්තා නැත්නම් සුපර් ඇනුවේෂන් කියන එක. එතකොට ජීපීලා වෙන අපිටත් සුපර් ෆන්ඩ් එකක් තියෙනවා, සුපර් ඇනුවේෂන් එකක් තියෙනවා. එතකොට ඒ තියෙන සුපර් ඇනුවේෂන් එකට රජයෙන් අනුමත කරලා තියෙනවා අවුරුද්දකට ඩොලර් 27,000 වගේ ගාණක් යොමු කරගන්න පුළුවන් කියලා තමන්ගේ ආදායම. ඒකට අර වැඩිපුර ආදායම ලැබෙන අය ඒක ටැක්ස් කරන හින්දා ගොඩක් ඉපීලා කරන්නේ සහ විශේෂඥ වෛද්‍යවරු අනිත් වෛද්‍යවරු ඔක්කොම කරන්නේ තමන්ගේ සුපර් ෆන්ඩ් එකටත් අර කැප් වෙන මුදල. ඒ කියන්නේ අවුරුද්දකට ඩොලර් 27,000 වගේ වෙනකම් ප්‍රමාණයක් යොමු කරගන්නවා. ඒක අපේ ඇත්තටම අපේ කවුන්ටර්ලා විසින්මයි කරන්නේ. එතකොට මගේ account එකට මගේ super annuation එකට ඒ විදිහට, ඒ කියන්නේ මගේ pension fund එකට ඩොලර් 27,000 දක්වා යොමු කරන අතරේ 27,000 යොමු කරනවා. එහෙම කරාම වෙන්නේ අපි අවුරුදු 65 සම්පූර්ණ වුණාට පස්සේ අපේ විශ්‍රාම ගන්න වයස ආවට පස්සේ කැමති නම් විශ්‍රාම ගන්න පුළුවන්. එතකොට අර super fund එකෙන් අපිට අවුරුදු කට මාස් පහක් දෙන්න ගන්න. ඉතින් ඒක එකක් පවුලේ වෛද්‍යවරු මේ නැහැ කරන ජීවිලක් කරන. තව තියෙනවා ඊට පස්සේ ඒගොල්ලෝගේ ආදායම වැඩි වෙනද ටැක්ස් වැඩි සාමාන්‍ය 140 විතර උඩ 40 45 ඒ වගේ.
ඒක ව්‍යාපාර කරනවා ගොඩක් දෙනා ව්‍යාපාර විදියට කරන්නේ අලුතින් ගෙවල් හදනවා ගෙවල් රෙන්ට් එකට දෙනවා ඒ වගේ වැඩ තමයි බැයි මොනවා කරත් ඒගොල්ලෝ මේ ප්‍රැටිස්යෙන් වැඩ කරන්නේ අර මම කිව්වාගේ සතිය දවස් 5යි ඒ දවස් 5යි උදේ 9 ඉඳලා හවස 5 වෙනකම් මේ විදිහට තමයි වැඩ කරන්නේ ඊට අමතර කාලේ මෙන්න මේ වගේ අපි මේ දැන් කරනවා වගේ දේවල් කරනවා ඒ කියන්නේ ව්‍යායාමයේ දෙනවා දැන් ඕගොල්ලන්ට මම කතා කරනවා වගේ වැඩ කරනවා වතු වැඩ එහෙම කරනවා වතු වගේ මමත් එහෙම කරා දුදි ඒ වගේ දේවල් මේක තමයි මම අර කටියට කිව්වේ ඔස්ට්‍රේලියාවේ අලගවන අලගලවන වෛද්‍යවරයා කියලා සමාජ මාධ්‍ය කවුරු හරි මට කිව්වා කියලා එතකොට එහෙම අර එහෙම කියපු කෙනා
ඇත්ත සහය වගේ හිතන අයටත් ඉතින් ටිකක් දැනගන්න දෙයක් තමයි මම මේ කියන්නේ. එහෙම කරන එක මෙහෙ ඉපි කෙනෙක් වගේ කෙනෙක්ගේ සාමාන්‍ය ජීවන රටාව. මම දලසල් ගිවල් ටිකක් තියෙන පැත්තට එන්න ඕගොල්ලෝ. දේශේ පාළුයි කිව්වට පස්සේ තමයි ඇත්තටම මට හිතෙන්නේ මේ ප්‍රදේශේ පාළු නෑ ඇත්තටම මේ වගේ දේවල් තියෙනවා. ඒක කොහොමද පෙන්වන්නේ? අපේ නම වැඩි මිනිස්සු එළිය නෑ නේද? ඉවල් ලස්සට නැති. ස්ටුඩන්ට්ස්ලා මම ඉන්නේ ස්ටුඩන්ට්ස්ලා අතර පස් දෙනෙක් එක ගෙදරක ඉන්නවා. හැබැයි අපි තුන් දෙනාට ඉන්න වෙනම ගියක් දීලා තියෙනවා.
අන්ත රාත්‍රී නිවාඩු විදියට තියෙන්නේ. ඒක ඉඳ තමයි අපිට ඇත්තටම අර කිව්වා වගේ work life balance කියන එකකට තියෙන්නේ. වැඩ කරන වෙලාවට වැඩ කරනවා, අනිත් වෙලාවට තමන්ගේ ව්‍යායාම විනෝදාංශය කරගෙන යනවා. ඔයගොල්ලන්ට ඇතින් පේනවා ඇති බෙන්ඩිගෝ රෝහල. දවසකට මේ කිරලා යන විශ්වවිද්‍යාලයේ ඉන්න ශිෂ්‍ය සහ ආචාර්යවරුන් I think එන්නේ ප්‍රොග් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරින් පිටේ
මේ සිද්ධියල ළඟට අපි ආවා. එහෙනම් මේ හරියින් වීඩියෝ එක නතර වෙනවා. සියලු දෙනාට ජය වේවා කියලා.